සුබ දවසක් වේවා යාලු සියලු දෙනාටම CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. අද 2024 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා සඳුදා දවස. හරි, ඉතින් අද දවසෙත් අපි බලමු forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ, අපි කොයි වගේ key level ද අද දවසේ monitor කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ, අපි සාමාන්‍යයෙන් වීඩියෝ එක සෙනසුරාදා upload කරන්න තමයි plan කරේ. හැබැයි ඊයේ සහ පෙරේද, ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා අපේ ටීම් එකට නොවැළැක් විය හැකි හේතු කීපයක් නිසා ඔන්ලයින් එන්න ඔයාලගේ මැසේජ් වලට reply කරන්න කිසිම දෙයක් කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි අද දවසේ full focus කරලා ඒ සියලුම backlog ටික ඔයාලගේ message ටික හැමදේම clear කරලා දෙනවා. ඉතින් weekend එකේ බලන් හිටපු කෙනෙක් නම් video එක දානකම් ඉතින් extremely sorry, මොකද නොවැළැක් විය හැකිම හේතුවක් නිසා තමයි අපිට video එක upload කරගන්න බැරි වුණේ. කීප දෙනෙක්ම කතා කරලා පව ඇහුවා. හරි, ඉතින් අපි අද දවසේ බලමු කොයි වගේ setup එකක්ද තියෙන්නේ, අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ අලුතින් entry ගන්න ඕන නම් කියලා. ඉතින් පළවෙනිම දේ gold එක තාමත් ලොකු buying pressure එකක් එක්ක buy වෙන ගමන් තියෙනවා. හරි, එතකොට market එක sell වෙයි සැලකිය යුතු correction එකක් දෙන්න. හැබැයි ලොකු movement එකක් තව buy වෙලා sell වෙන්න ලොකු chance එකක් තියෙන. එතකොට ඔයාලට මතක ඇති අපි සිකුරාදා වුණත් buy එක ගත්තා 2584 estimate take profit එක දාලා. ඉතින් all TP hit වෙලා තිබුණා. ඉතින් ඒවත් එක්ක අපි බලමු අද දවසේ අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ අලුතින් entry ගන්නවා නම් කියලා. එතකොට පළවෙනිම දේ තමයි ඔයාලට මතකෙති gold 1 hour chart එකේ තමයි මම දැන් ඉන්නේ. gold 1 hour chart එකේ අපි කතා කරපු buy zone තුනක් තිබුණා. හරි, මේ තියෙන මේ buy zone තුන ඔයාලට බලන්න පුළුවන්. ඒවට market එක drop වෙලා නැහැ. ඒ වගේම අපි ගිය සතියේ සිකුරාදා රහයි එක හදුවගෙන පස්සේ 2568 64 zone එක monitor කරා sell එකක් ගන්න. ඒ zone එකත් invalidated වෙලා තියෙනවා. මේ buy zone එකත් market එක drop වෙන්නේ නැතුව buy වෙලා තියෙනවා. හරි, එතකොට අපි බලන්න ඕනේ පළවෙනිම දේ තමයි අද දවසෙත් market එක මේ high එක break කරයිද. දැන් 1 hour chart එකේ අපි RSI වලට આવොත් පැහැදිලිව පේන්න තියෙන දේ තමයි RSI එක 65.36යි. 21 එක 72යි. එතකොට RSI 21 දෙකම overbought. ඒක එකක්. අනික් දෙක ඔයාලට පේනවා දැන් මේ 13 වෙනිදා ගත්තත් ඊළඟට market එකේ මේ 92ට, ඒ කියන්නේ RSI එක 92ට 21 එක 80ට වගේ ලොකු overbought එකක් වෙලා තියෙනවා. එතකොට මේ overbought එකත් එක්ක මොකද වෙන්නේ, market එකේ වැඩි පිරිසක් sell entry ගන්නවා. එතකොට මෙතනින් මේ overbought setup එකත් එක්ක 2570 ගණන් වලින් 80 ගණන් වලින් ඔහොම sell entry ගන්න. හැබැයි market එක sellers ලගේ liquidity එකතු කර 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 ගියේ market එක buy side. හරි, ඉතින් ඒ වගේ setup එකක් මෙතන හැදිලා තියෙනවා. එතකොට අපිට monitor කරන්න පුළුවන් දැනට market එකව high එක mark කරගෙන අපිට බලන්න පුළුවන්. එතකොට 2586.1. එතකොට අපිට මේක coordinate වලින් දාගන්න පුළුවන් හරියටම 2586 කියලා. හරි, අපි ගමුකෝ 2586යි. ඊළඟට අපිට low එක ගන්න පුළුවන් මෙතන candle close එක. මේකනේ high එක 2584.3යි. හරි, අපි මේක mark කරගමු 2584. එතකොට අද දවසේ මම monitor කරන එක ප්‍රධාන zone එකක් තමයි 1 hour chart එකේ මෙන්න මේ 2586යි 2584යි කියන critical zone එක. එතකොට අපිට ඒක මේ විදිහට mark කරගන්න පුළුවන්. මේක all time high එකත් එක්ක ආව. අපිට මෙතන පැහැදිලි bearish confirmation එකක් තිබුණා, sell එකක් ගන්න පුළුවන් zone එකක්. හරි, එතකොට 1 hour chart එකේ වන් ඔය setup එක තියෙනවා. ඊළඟට market එක මේ zone එක touch කරලා පහළට sell වුණා. හරි, ඊළඟට මෙයා කරන්න ඕන දේ තමයි මේ low එකෙන් පහළට change of character එකක් දීලා නැත්නම් BVS එකක් දීලා market එක පහළට sell වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ මෙතනින් රිජෙක්ට් වුණොත්, මේ low එකත් break කරොත්, හරි, මේ වගේ correction එකක් දීලා පහළට drop වෙලා නැවත buy වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ buy එකක් ගන්න ඕන මේ ළඟම තියෙන zone එක. දැන් 2549.9 තමයි දැනට තියෙන first buy zone එක විදිහට අපි mark කරා. හැබැයි 1 hour chart එකේ සැලකිය යුතු correction එකක් නැතත් මේ low එකේ ඉඳන් high එකට අපිට Fibonacci tool එක place කරන්න පුළුවන් මේ විදිහට. හරි, place කරලා අපිට බලන්න පුළුවන් Fibonacci golden pocket area එක. එතකොට මම මෙන්න මේ zone එක golden pocket එකයි 0.7786 කියන key zone එකම මේ විදිහට mark කරගන්නවා. price range එක 2572.2 low එක ගන්න පුළුවන්.
2568 දශම හතර. එතකොට ඔයාලට බලන්න පුළුවන් පිප් විදියට ගත්තොත් පිප් 40ක වගේ ටිකක් ලොකු සෝන් එකක්. එතකොට මේ සෝන් එකට ආවයි කියන එක විතරක් මදි පොඩි ටයිම් ෆ්‍රේම් වල ගිහිල්ලා. ඒ කියන්නේ ඩයිවර්ජන්ස් එක දැන් හිතන්නකෝ 1 hour chart එකේ මේ සෝන් එකට ප්‍රයිස් එක එනකොට ඔයා 5 minute එකට වගේ ගිහිල්ලා බලනකොට මේ වගේ හොඳ පැහැදිලි ඩයිවර්ජන්ස් එකක් වගේ හදලා තියෙනවා නම් හරි අපිට පුළුවන් මේ ක්ලියර් කන්ෆර්මේෂන් එකත් එක්ක buy එකක් ගන්න. හරි අනවශ්‍ය risk එකක් අරගෙන entry ගන්න යන්න එපා. එතකොට ඔන්න sell එකක් ගන්න පුළුවන් key zone එකක් තියෙනවා. ඊට අමතරව buy එකක් ගන්න අපි එක zone එකක් mark කරගත්තා. එතකොට 1 hour chart එකේ මීට අමතරව මම අද දවසේ අලුතින් zone මොකුත් mark කරගන්නේ නැහැ. මේ imbalance එකේ විදිහටම තියෙනවා. කලින් කතා කරපු 2549 46 zone එක, 2532 27 zone, ඒවා ඒ විදිහටම monitor කරනවා. හරි. එතකොට මේ high එක break out කරන් උඩට ආවොත් හරි වෙන්න පුළුවන් නේද හිතන්න. අපි දැන් මෙතනින් සෙල් එකක් ගන්න බලන් ඉන්නවා. මෙතන consolidate වෙලා market එක සැලකිය යුතු movement එකක් මෙහෙම ගිහිල්ලා මේ උඩ zone එක break කරා. break කරලා retracement එකක් වගේ දුන්නොත් අපිට නැවත buy එකක් ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කියන්නේ 2586 break out කරලා උඩට candle එකක් close වුණොත් මම ඊළඟට market එකේ sell එකක් ගන්න බලන්නේ 2600යි. හරි. එතකොට මේ zone එක break out කරොත් ලොකු probability එකක් තියෙනවා මේ වගේ pip ප්‍රමාණයක් උඩට fly වෙන්න chance එකක් තියෙනවා. එතකොට මේ zone එක break out කරොත් අපිට monitor කරන්න පුළුවන් මේ උඩ තියෙන key area එක නැවත sell එකක් ගන්න. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට මෙතනින් වෙන්න පුළුවන් දේ මෙහෙම. හරි. market එක මේ zone එක උඩට හොම break කරලා හරි නැවත පහළට break කරන්න පුළුවන්. හරි මේ විදිහට යන්න පුළුවන්. ඒකට හේතුව මෙතනින් උඩට break කරනකොට හරි break out එක හරි retracement එක කියලා මෙතනින් buy entry ගන්න පුළුවන්. එතකොට මේ area එකේ stop loss ගොඩක් අය place කරනවා. එතකොට මෙතන liquidity area එකක්. ඒ stop loss ටික hunt කරලා market එක නැවත buy වෙන්න පුළුවන්. ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ market එක උඩට buy වෙනවා වගේ පෙන්නලා හරි මෙහෙම උඩට buy වෙනවා වගේ පෙන්නලා මෙහෙම retracement එකක් දීලා සැලකිය යුතු දුරක් buy කරලා එකපාරම මෙහෙම sell වෙලා down වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ පැහැදිලි confirmation එකක entry ගන්න අනවශ්‍ය risk එකක් අරගෙන entry ගන්න එපා. එතකොට market එකේ තාම හරි movement එකක්. ඒ කියන්නේ ඔයාලට පේනවා තාම ලොකු buying pressure එකකින් market එක buy වෙනවා. හරි. එතකොට අපිට entry ගන්න තියෙන්නේ එක්ක main trend එකට ගන්න ඕන නම් buy entry ගන්න ඕනේ. ට්‍රෙන්ඩ් එකට ඔපොසිට් ගන්න ඕන නම් sell entry ගන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි change of character එකක් දීලා BOS එකක් පහළට දෙනකන් අපි බලන්න ඕනේ පුළුවන් තරම් මේන් ට්‍රෙන්ඩ් එකටම එන්ට්‍රි ගන්න. එතකොට ඒ නිසයි මම මේ වගේ පොඩි සෝන් ප්‍රමාණයක් 1 hour chart එකේද mark කරගත්තේ. හරි. ඊළඟට 5 minute එකට ආවොත් අපි වැඩිපුර market එක watch කරන් ඉන්න market එකේ රැඳිලා ඉන්න 5 minute chart එකේ market structure එකට ආවොත් ඔයාලට පේනවා market එක මේ high එකේ ඉඳන් අලුත් high එකක් හදලා BOS එකක් උඩට දීලා තියෙනවා. මෙතනින් structure එක break කරලා තියෙනවා. හරි. අපි ඒ ටික mark කරගමු. එතකොට අපිට බලන්න පුළුවන් මාකට් එකේ ඊළඟට වෙන්න පුළුවන් දේ මොකක්ද කියලා. එතකොට මෙතන ස්ට්‍රක්චර් එක break කරාම මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක continuously යන්න නම් මෙයා ඊළඟට කරන්න ඕනේ මොකක්ද? මේ high එක break කරන්න ඕනේ. මේ high එක break කරලා මෙයා මොකද්ද කරන්න ඕනේ? උඩින් BOS එකක් දෙන්න ඕනේ. එහෙම නැතිනම් මෙයා ට්‍රෙන්ඩ් රිවර්සල් කරනවා නම් මෙයා මෙතන BOS එක දීලා valid high එක උඩ හදපුවාම මේ low එක valid low එක වෙනවා. එතකොට මෙතනින් අපිට පුළුවන් change of character එකක් දෙයිද කියලා බලන්න. හරි. එතකොට මේක අපේ change of character එක sell side. හරි. ඊළඟට අපිට බලන්න පුළුවන් හරි මේ විදිහට තියෙනකොට market එක දැන් කොතෙන්ට ඇවිල්ලාද මේ buy වෙන්නේ. එතකොට valid low එක high එක අපිට පුළුවන් low එකේ ඉඳන් high එකට fibonacci tool එක දාන්න. ඇයි market එක තාමත් uptrend. එතකොට ඔයාලට පේනවා මෙයා මේ නැවත buy වෙන්නේ fibonacci golden pocket එකකින්. එතකොට බලන්න fibonacci golden pocket එකේ ලොකු probability එකක් තියෙනවා market එක turn වෙන්න සහ bounce වෙන්න. එතකොට කවුරුර කෙනෙක් මෙතනින් buy එකක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පේනවා දැනට pip විදිහට ගත්තොත් 2578 ඉඳන් 82 කියන්නේ pip 40ක වගේ profit එකක්. හරි. එතකොට මෙතන divergence එකක් තිබිලා නැහැ. ඒ වුණාට fibonacci golden pocket එකේ market එක ලස්සනට buy වෙලා තියෙනවා. හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ මෙයා ඊළඟට මොකක්ද කරන්න කියලා. හරි. ඉවසීමෙන් බලන් ඉන්න market එක BOS එකක් දෙයිද නැත්නම් change of character එකක් දෙයිද කියලා.
එතකොට මේ 5මිනිට් චාට් එකේ BOS එකක් දුන්නොත් අපිට පුළුවන් මාකට් එක නැවත පහළට සෙල් වෙන්න දීලා රීටේස්මන්ට් එකෙන් buy එකක් ගන්න. හරිද? මෙයා එහෙම නැතුව මේ zone එක break කරලා change of character එකක් දෙන්න පහළට සෙල් වුණොත් ඊළඟට අපිට මාකට් එක buy වෙනකන් ඉඳලා සෙල් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ setup එකක් තමයි මම monitor කරන්නේ. එතකොට අද දවසේ 5මිනිට් එකේ BOS එක සහ change of character එක අපිට වැඩි අවධානයකින් monitor කරන්න වෙනවා. හරි, ඊට අමතරව ගත්තොත් 5 minute chart එකේ අපිට key zone මොනවද තියෙනවද කියලා බලුවොත් ඔයාලට පේනවා වෙන market එකේ අපිට සැලකිය යුතු movement එකක් යන්න පුළුවන් විදිහේ zone නැහැ. ඒකෝර අපි මේ ඊයේ mark කරගත්ත එහෙම නැත්නම් සිකුරාද mark කරගත්ත zone ටිකත් අයින් කරගන්න පුළුවන් මේ විදිහට. හරි, එතකොට මේ වගේ clear market view එක තමයි අපි ඉන්නේ. අපි බලමු පැහැදිලි confirmation එක market එකේ entry එකක් ගන්න. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට අපි ඩික්සි chart එක නැත්තම් ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එකට આવොත් ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එකේ අපිට පැහැදිලිව පේන එක highlighted point එකක් තියෙන එක තමයි අද market open එකේ gap එකක් තියෙනවා මේ. ඒකෙන් අපි දන්නවා ඩික්සි එක අනිවාර්යෙන් positive වෙලා ඔතන gap එක fill කරන්න ලොකු chance එකක් තියෙනවා. අනික ඩික්සි එක තාමත් ඉන්නේ key support එක. ඒකකොට මෙයා මේක break මේ fill කරන්න උඩට fly වෙනවා කියන්නේ මෙයාගේ මෙතන වගේම ඔයාලට බලන්න පුළුවන් තව එක තැනක තියෙනවා ඉම්බැලන්ස් එකක්. ඒක නම් හැබැයි සැලකිය යුතු දුරක් ෆිල් කරලා තියෙනවා. ඒ උනාට මෙන්න මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඔය දෙක ෆිල් කරන්න මාකට් එක උඩට ෆ්ලයි වෙන්න පුළුවන්. මොකද මෙයා දැනට ඉන්නේ ස්ට්‍රෝං සපෝට් එකක. හරි. තාම CI 866 බ්‍රේක් අවුට් කරලා නැහැ පහළට. එතකොට මෙයා මේ zone එක ඇතුලෙන් මෙන්න මේ වගේ ඩයිවර්ජන්ස් එකක් හැදුවොත් මේ low එකත් එක්ක වඩ පේනවා. දැනට මාකට් එකේ RSI 21 setup එක ගත්තොත් RSI එක 26ට oversold. 21 එක 41ට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ උනාට නැවත පාරක් පහළට ඇවිල්ලා මේ zone වල imbalance feel කරන්න උඩට buy වෙන්න පුළුවන්. එතකොට Dixie එක imbalance feel කරන්න උඩට buy වෙනවයි කියන්නේ gold එක මේ වගේ zone එකට touch කරලා sell වීමේ සම්භාවිතාවයක් තියෙනවා. හරි. එතකොට මාකට් එක buy opportunity පෙන්න sell වෙන්නත් පුළුවන්. sell opportunity පෙන්න buy වෙන්න පුළුවන්. අපි බලන්න ඕනේ හරිම තැනින් entry ගන්න අනිවාර්යෙන් 15ක් 20ක් profit run වෙනකොට stop loss entry එක අරගෙන තමන්ගේ risk එක minimize කරගෙන trade hold කරන්න. හරි, අනවශ්‍ය risk එකක් ගන්න එපා. එතකොට Dixie chart එකේ මේ zone ටික ගැන අවධානයෙන් ඉන්න. මෙහෙම divergence එකක් හදලා buy වෙනවද කියන එක බලන්න. මේ high එක break කරනවද කියලා බලන්න. 101යි 114 මේ high එක break out කරොත් මෙන්න මේ වගේ අපි මේක හරියටම draw in කරොත් මෙන්න මේ වගේ setup එකක් වෙන්න පුළුවන්. පහළට drop වෙලා මේ high එකෙන් මෙහෙම පොඩි rejection එකක් දීලා මෙහෙම උඩට fly වෙන්න පුළුවන්. හරි, අපි බලමු කොහොම වෙයිද කියලා. එහෙම නැතුව පහළට drop වෙන්නේ නැතුව මෙයා මේ තියෙන level එකේ මොහොම උඩට fly වෙන්නත් පුළුවන්. හරි, එතකොට අපි බලමු market එක දැන් තියෙන zone එක hold කරයිද කියලා. මෙයා මේකෙන් fly වුණොත් අපිට මේ high එකේ ඉඳන් low එකට fibonacci tool එක දාලා නැවත මෙයාගේ correction එක golden pocket එක අතර මේ zone එකෙන් වගේ වෙයි කියන එක අපිට predict කරන්න පුළුවන්. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා Dixie වල කොයි වගේ movement එකක්ද තියෙන්නේ කියලා. එතකොට Dixie chart එකට අදාළව ඔයගොල්ලෝ දන්නවා USD news release වෙනවා. එතකොට අපි මේ week එකේ තියෙන news ගැන බලුවොත් සඳුදා, ඒ කියන්නේ අද 16 වෙනිදා, ඔයාලා බලන්න පුළුවන් හවස 6ට තියෙනවා manufacturing index එකක්, ඒක medium impact news එකක් USD වලට. 17 අඟහරු වදේ කියන්නේ හෙට දවසේ ඔයාලට බලන්න පුළුවන් හවස 6ට core retail sales තියෙනවා. එතකොට market එක high volatile එකක් යන්න පුළුවන් හවස 6ට. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් තව තියෙනවා inventories කියලා news කීපයක්ම තියෙනවා 7:30ට, 9:30ට, 10:30ට. අපිට එතකොට ට්‍රේඩ් කරන time එකේදී set වෙන්නේ මේ retail sales news එකයි. ඊළඟට අය 6:45ට තියෙනවා industrial production එක. හරි, ඒකෙත් සැලකිය යුතු movement එකක් යන්න පුළුවන්. බදාදා දවස ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් පාන්දර 2ට තියෙනවා API weekly oil stock එක. ඊළඟට high impact news ගැන බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් ආයෙ තියෙනවා 8ට oil inventories එක. ඊළඟට ආයෙ ඔයාලට බලන්න පුළුවන් 11:30ට තියෙනවා FOMC economic projection එකයි, FOMC statement එකයි, Fed interest rate decision එකයි. එතකොට අපිට බලන්න පුළුවන් බදාදා දවසේ පාන්දර තමයි ලොකු මූවමන්ට් එකක් යන්න පුළුවන් න්ියුස් කීපයක් තියෙන්නේ. ඊළඟට බ්‍රහස්පතින්දා පාන්දර වෙන්න ඔයාලා බලන්න පුළුවන් ප්‍රෙස් කන්ෆරන්ස් එක තියෙනවා. ඉතින් එළි වෙනකන් ඇහැරගෙන
මේවට ට්‍රේඩ් කරන්න ඕන්නේ තමන්ගේ ටාගට් එක උදේ වෙනකොට කම්ප්ලීට් වුණා නම් අපිට පුළුවන් මාකට් එකෙන් අයින් වෙලා පාඩුවේ ඉන්න නැත්තම් එළි වෙනකන් හැරගෙන මේ ටයිම් වල ට්‍රේඩ් කරන එක ඇත්තටම කිසි තේරුමක් නැහැ. මොකද හයි වොලටයිල් ටයිම් එකක්. එතකොට මාකට් එක දෙපැත්තටම මූව වෙන්න පුළුවන්, ලික්විඩිටි හන්ට් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක හැරගෙන ඉඳලා account loss කරගන්නවට වඩා හොඳම දේ හවස 5-6 වෙනකොට තමන්ගේ daily target එක achieve කරා නම් market එකෙන් අයින් වෙලා ඉන්න එක. හරි, ඊළඟට බ්‍රහස්පතින්ද ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් ආය හවස 6ට jobless claim එක තියෙනවා, Fed manufacturing index එක තියෙනවා, exiting home sales තියෙනවා. ඒ වගේත් සැලකිය යුතු movement එකක් යන්න පුළුවන්. සිකුරාද දවස ගත්තත් ඔයාලට බලන්න පුළුවන් පොඩි න්ියස් කීපයක් තියෙන, හැබැයි 10:30ට. එතකොට අපි ට්‍රේඩ් කරන ටයිම් එකේ න්ියස් මොකුත් නැහැ. ඉතින් ඔය විදිහට තමයි වීක් එක plan වෙලා තියෙන්නේ. ඔය fundamentally න්ියස් එක ඩික්සි chart එක සැලකිය යුතු movement එකක් යන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ අපේ risk එක minimize කරගෙන අපිට ගන්න පුළුවන් හොඳම entry ටික අරගන්න. හරි, හැම වෙලේම හිතන්න trading කියන්නේ ලොකු risk එකක් තියෙන දෙයක්. අපි හිතන විදිහටම market එක move වෙන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනේ තියෙන පැහැදිලි confirmation එක market එකේ entry ටික ගන්න එක. හරි, දැනට තියෙන්නේ ඩික්සි එක fly වෙලා gold එක sell වෙන්න. අපි බලමු ඒක කොයි විදිහට වැඩ කරයිද කියලා. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න යාළුවෝ. සීලු දෙනාටම ජය වේවා.